හම්බන්තොට දිස්ත්‍රික්කේ පර්ච සතලියට වඩා කිසිම එකකට යුඩි ඇප්රුවල් ඕනේ නෑ. ඒවා ඕනේ නාගරික බලසීමාව තුළ තියෙන ප්‍රදේශවලට විතරයි. ඒක තමයි පනතේ මේ අලුතෙන් වෙනස් කරපු පනතේ එක. කිසිම අනුමැතියක නැතුව තමයි ගෙවල් ඇතුලේ දැන් ওই ජනතාව ඉන්නේ. නැත්තම් වන සංරක්ෂණේ කවුරුත් ලියුම් දෙන්නේ නෑ මේ ගෙවල් හදන්න කියලා. අපිට කරුණා කරලා මෙතනින් එහාටත් වහන්න එපා. ඔයගොල්ලෝ උදව් කරලා ලිප්ලේකන හදලා දීලා තියෙනවා හිටපු ඇමතිවරයාට මිලියන 26000ක 30000ක අත්විවරන් දාන්න රටේම. මේ තට්ටු නිවාසවල ඉන්න ඕන ජනතාවම ඇමතිවරු ගිනිහිල්ලා මේ කැලේ ඇතෑරියා. අද ඒ කැලේ ජනතාව ඉන්නේ අලිමංකඩොල් වලට ඇතෑරියා. ඒකයි කලේ අපරාධය. ඒ නිසා දැන් මේ ජනතාව අපිට කඩිනමින් නගරෙට ගේන්න ඕන. මේ ඒ අපේ අලුත් සංකල්පෙට නිවාස හදලා දෙන්න ඕන. ඔයගොල්ලෝ රජයෙන් පඩි ගන්නවා. නමුත් ඔයගොල්ලන්ගේ ඩියුටිය වගේම රජයේ මුදල් ආරක්ෂා කර ගැනීමත් පුරවැසියෝ විදිහට අපි කාටවත් අයිතියක් නේ. අපරාධේ නාස්ති වෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඔබතුමාලා අපි ඉරේ ගියර වැඩක් වෙන්නේ නැහැ නේ මිනිසු ටික අමාරු වෙන්න. ඉතින් දැන් කොහොම හරි මේ කියන ගම්මාන මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ වගේම රට පුරාම මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් දැන් මේ පවුල් වලට මේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීලා දිනවා තමන්ගේම නිවසක් හම්බෙනවා කියලා. ආණ්ඩුවෙන් ඉඩමක් දෙනවා කොහොම ගන්නවා. දැන් මේ මිනිස්සුන්ට අපි දෙන විසඳුම මොකක්ද? අනවශ්‍ය ඉදිකරන ලබන නිවාස ව්‍යාපෘති සම්බන්ධව කියලා කලින් ඉඳන් ලියුම් දාලා තියෙනවා ඔබතුමාලා.